සුන්දරත්වයෙන් පිරිපුන් මේ ඔබ දකින ගම්මානය මාතලේ උණවේරුවයි. මෙම ගම්මානය සුවිශේෂී වන්නේ සුන්දරත්වයට පමණක් නොවේ. ලෝකයේම සේසත් නිෂ්පාදනය කරන එකම ගම්මානය වන්නේ උණවේරුවයි. නිත්සිත් මනබඳින අයුරින් පංකොළ මත රටාමවන සේසත් ගම්මානයට අද උදා වී ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවින් ඉල්ලුම අඩු වුණා පමණක් නොව සේසත් සඳහා යොදන මිලියන් හිඟයකටද ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබේ. සේසත් කර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නේ. මිලියන් ප්‍රශ්නේ හැම දෙයක්ම අපිට තියෙනවා. නිෂ්පාදනය කරගන්න කෙනෙක් නැහැ. ඒ වගේ කුණලා ආදායමක් ගන්න කෙනෙක් නැහැ. උණවේරුව ගම්මානයට ලැබුණු මිනිරන් සැපයුම නතර වූයේ ඇලහැර පතල මොරගහකන්ද ජලාශයට යටවීම නිසාය. එතැන් සිට විවිධ තැන්වලින් කළුකඩ මිලට මිනිරන් ලබා ගැනීමට නිෂ්පාදකයන්ට සිදුව තිබේ. දැන් අවුරුදු 50ක් විතර වෙනවා මගේ සේසත් කර්මාන්තයෙන් තම ගොඩක් දුරට අපි ජීවත් වෙලා ඉන්නේ. අපේ ගමේ දැන් ගෙවල් 75ක් විතර සේසත් කර්මාන්තේ කරන කට්ටිය ඉන්නේ. අපිට මේ කර්මාන්තේ කරගත්තට ගෙවල් කරාට අපිට විකුණ ගන්න විදිහක් නැහැ. කඩවල් ඔක්කොම වහලා තියෙන්නේ. අපි සේසත් මාසෙකට සේසත් ජෝරු 5ක් 6ක් වැඩ කරගන්නවා. ඉතින් දැන් අපිට 1 සේවලුවක් වැඩ කරලා විකුණ ගන්න විදිහක් නැහැ. අපි බඩු හදන්නෙත් නැහැ ගෙවල් වල. දැන් විකුණන්න බැරි හින්දා හදන්නෙත් නැහැ. ලෝකෙටම තියෙන්නේ මෙච්චරයි. සේසත් කර්මාන්තේ කියන්නේ මේ ලෝකෙම. ඉතින් මේ කවදාකවත් මං හිතන්නේ ආයේ මේ කර්මාන්තේ ගොඩනගගෙන අපිට ජීවත් වෙලා යන්න පුළුවන් කියලා මේ විදිහට තිබුවොත් මේ අපි අඩාල වෙලා අපි කණ්ඩ බොණ්ඩ නැතුව මැරලා යන්න තමයි වෙන්නේ. මේ නිසා සේසත් නිෂ්පාදනය අවම වීම සහ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුමද පහළ වැටි ඇතැයි ඔවුන් පවසනවා. සේසත් ගෙනියන්නවත් කවුරු ගමට එන්නෙත් නැහැ. මේ සේසත් කර්මාන්තේ ගොඩක් බිඳ වැටිලා තියෙන්නේ. දැන් පන්සලකටවත් සේසතක් ගෙනියන්න එන්නේ නැහැ. ඉස්සර නම් පන්සල් වලට හරි ගෙනියන්න ආවා. ලෝකයේටම සේසත් නිෂ්පාදනය කරන එකම ගම්මානය මාතලේ උණවේරුවයි. නමුත් විවිධ හේතු නිසා අද වන විට මෙම ගම්මානයේ පවුල් රැසක් එම නිෂ්පාදනයෙන් ඉවත්වීම දැකිය හැකියි. සියවස් ගණනාවක් තිස්සේ පැවති පාරම්පරික සේසත් නිෂ්පාදන ගම්මානය රැකගැනීම සඳහා බලධාරීන්ගේ ඍජු මැදිහත්වීම අවශ්‍ය බවයි ගම්වාසීන් සඳහන් කරන්නේ.